ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp වලට අලුතින්ම ආව AI ෆීචර්ස් හතරක් ගැන. එහෙමත් නැත්නම් WhatsApp ස්ටිකර්ස් වලට ආව අලුත්ම අප්ඩේට් හතරක් ගැන. හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන AI ෆීචර්ස් හතර මොනවද කියලා. මුලින්ම ඔයාලා මේකට කරන්න ඕනේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WhatsApp කියලා search කරගත්තට පස්සේ uninstall open කියලා දෙකක් තියෙනවා. ඔයාලගේ මෙන්න මේ open කියන තැන update කියලා එකක් තිබ්බොත් ඔයාගේ app එක මුලින්ම update කරගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා මේක open කරගන්න. ඒ විදිහට ඔයාලා WhatsApp app එක open කරගත්තට පස්සේ පළවෙනියට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ගැලරි එකේ තියෙන ඕනෙම ෆොටෝ එකක් පාවිච්චි කරලා කිසිම ඇප් එකක් පාවිච්චි කරන්නෙත් නැතුව ස්ටික එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ විදිහට කාගෙම හරි chat එකක් මෙතනින් open කරගන්නවා. ඒ විදිහට ඔයාලා කාගෙම හරි chat එකක් open කරගත්තට පස්සේ මේකෙදි ඔයාලට ස්ටික එකක් හදාගන්නකොට ඉන්ටර්නෙට් එකෙන් download කරගත්ත ෆොටෝ එකකට හදාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකකට උනත් මෙන්න මේ විදිහට ස්ටික එකක් හදාගන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඉමෝජි එකක අයිකන් එකක්. ඔයාලා අන්න ඒක මුලින්ම ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ඇවිත් ඇති ක්‍රියේට් කියලා මෙන්න මේ වගේ එකක්. ඔයාලා අන්න ඒක උඩත් එකපාරක් දෙන්න. ඒකක් දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති යූස් අ ෆොටෝ කියලා එකකුත්. ඔයාලා අන්න ඒක උඩත් එකපාරක් දෙන්න. එතන තිබ්බ යූස් අ ෆොටෝ කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනි ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් හරි එහෙමත් නැත්නම් ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් හරි මෙන්න මේකට සිලෙක්ට් කරගන්න එක. මම මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් තියෙනවා. අන්න ඒක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඒ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ඒ දීපු ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝම රිමූව් කරලා WhatsApp එකෙම දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ස්ටික එක කැමති විදිහකට මෙන්න මේ විදිහට සයිස් එක වෙනස් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ ගානට වගේ තියාගන්නවා. මෙහෙම සයිස් එක වෙනස් කරගත්තට පස්සේ ඔයාලට මේක ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න ඕනි නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ T අකුරක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේකට ඉංග්‍රීසි වලින් ටෙක්ස්ට් එකක් දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සිංහලෙන් වුණත් මේකට ටෙක්ස්ට් එකක් දෙන්න. එහෙම ටෙක්ස්ට් එකක් දීලා ඔයාලා මෙන්න මේ විදිහට ඔයාට කැමති තැනකින් මේක තියාගන්න. මම මෙන්න මෙතනින් මේක තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ සෙන්ඩ් කරන්න අයිකන් එකක්. මං අන්න ඒක ටච් කරගන්නවා. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර හදාගත්ත ස්ටික එක මෙන්න මේ විදිහට මෙතනින් සෙන්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ ස්ටික එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගෙන මෙතන තියෙන මෙන්න මේ add to favorite කියන කොට එකපාරක් දෙන එක. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් edit sticker කියලා එකකුත් තියෙනවා. ඔයාලට මේ ස්ටික එක වෙනස් කරගන්නත් පුළුවන් මෙතනින් ගිහිල්ලා. මම මෙන්න මේ විදිහට මෙතනින් මේ add to favorite කියන එක දෙනවා. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ favorite stickers තියෙන තැනට ඒකත් add වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කැමති ස්ටික එකක් කැමති ෆොටෝ එකකට මේ වගේ හදාගන්න. දෙවෙනියට මං ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp වලට අලුතින්ම ආව AI stickers කියන ෆීචර් එක ගැන. ඒකටත් ඔයාලා කාගෙම හරි chat එකක් මෙන්න මේ විදිහට open කරගන්න ඕනි. මම මෙතනින් මෙන්න මේ විදිහට අර කලින් chat එකම open කරගන්නවා. එහෙම open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර emoji icon එක ආයෙමත් මෙතන තියෙනවා. අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ මෙන්න මේ create කියන එකත් ආයෙමත් පාරක් touch කරගන්න. මෙන්න මේ විදිහට ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මෙයාගේ generate with AI කියලා එකකුත්. අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ වගේ තැනකට ඇවිත් ඇති. මෙතනට ආවට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මෙතනින් අපිට සරලවම කරන්න පුළුවන් මොකක්ද කියලා. මේකෙදි ඔයාලට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් මෙතන ටයිප් කරලා ස්ටික එකක් generate කරගන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට මම එක ස්ටික එකක් මෙතනින් generate කරගෙන පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරගන්නවා මේ වගේ sad boy කියලා. මෙන්න මේ විදිහට. එහෙම ටයිප් කරගත්තට පස්සේ මේක සර්ච් කරගන්නවා. එහෙම සර්ච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකේ තියෙන AI තාක්ෂණය හරහා අපිට මේ වගේ ස්ටිකර්ස් හතරක් දීලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න මේ ස්ටිකර්ස් හතර ඔයාලට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාට ගැළපෙන ස්ටිකර්ස් හතරක් මෙතනින් ආවෙ නැහැ කියලා.
ඒකට ඔයාල කරන්නනි මෙන්න මේ විදිහට ආයමත් මෙතන සෑඩ් බෝයි කියලා මෙන්න මෙයාගේ ටයිප් කරගන්න මෙන්න මේ විදිහට එහෙම ටයිප් කරලා ආයමත් සර්ච් කරගන්න එහෙම සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් වෙනස් ටිකක් මෙන්න මේ වගේ ඇවිත් ඇති ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් කැමති එකක් මෙතනින් ටයිප් කරගන්න මම මෙන්න මේ විදිහට රෝස් විත් බෝයි කියලා ටයිප් කරගන්නවා එහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රෝස මලක් එක්කන් බෝයි කෙනෙක් මෙතනින් ඇවිත් ඇති ඒ කියන්නේ පිරිමි ළමයෙක්ගේ ෆොටෝ එකක් ඇවිත් ඇති ඒ විතරක් නෙවෙයි මම දැන් ඔයාලට තවත් එකක් මෙතනින් ටයිප් කරලා පෙන්නන්නම් මම මෙන්න මෙතන ටයිප් කරගන්නවා ඩොග් විත් බෝයි කියලා මෙන්න මේ විදිහට එහෙම ටයිප් කරගත්තට පස්සේ මම මේකත් සර්ච් කරගන්නවා එහෙම සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බල්ලෙක් එක පිරිමි ළමයෙක් ඉන්න ස්ටිකර්ස් ඔයාලට AI වලින් හදලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කැමති ස්ටික් එකක් ජෙනරේට් කරගෙන ඒ ස්ටික් එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ස්ටික් එක මෙතනින් සෙන්ඩ් වෙනවා. එහෙම සෙන්ඩ් වුණාට පස්සේ ඔයා කරන්නේ මේ ස්ටික් එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගෙන මෙතන තියෙන මෙන්න මේ add to favorite කියන එකට අර කලින් වගේම add කරගන්න එක. මම මෙන්න මේක ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මගේ ෆේවරිට් ස්ටිකර්ස් තියෙන තැනට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp avatar කියන feature එක ගැන. ඔයාට බලා ගන්න පුළුවන් මම මේකටත් කාගෙම හරි chat එකක් open කරගන්නවා. මම මෙන්න මේ විදිහට මේ උඩම තියෙන chat එක open කරගන්නවා. එහෙම open කරගත්තට පස්සේ ඔයාලා මෙතන තියෙන මේ emoji icon එක උඩත් එකපාරක් මෙහෙම touch කරගන්න. එහෙම touch කරගත්තට පස්සේ මෙතන තියෙනවා තවත් මෙන්න මේ වගේ icon එකක් අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ කාටරි හිතෙන්න පුළුවන් මේ අප්ඩේට් එක කලිනුත් තිබ්බ නේද කියලා. හැබැයි මේ වෙද්දී WhatsApp ලගේ AI ටෙක්නොලොජි එකත් එක්ක මේක ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගෙම කියලා animation stickers සහ stickers දැන් generate කරගන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ create avatar කියනකොට එකපාරක් touch කරගන්න එක. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති get start කියලා එකක්. අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කැමරා එක මෙන්න මෙතනින් open වෙනවා. ඔයා කරන්න ඕනේ ඔයාගේ මූණට මේක අල්ලලා මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එකක් capture කරගන්න එක. ඒ විදිහට capture කරගත්තට පස්සේ ඔයාගේ skin එකට දෙන්න ඕනේ මොන වගේ color එකක්ද කියලා මෙතනින් select කරගන්න. මම මෙන්න මේ විදිහට මේ color එක දෙනවා. ඒක දීලා මෙතන තියෙන මෙන්න මේ next කියන කොටත් එකපාරක් touch කරගන්නවා. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට avatar කෙනෙක් ඔයාලටත් මෙතනින් create කරලා දෙනවා. එහෙම create කරලා දුන්නට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ done කියලා එකක්. අන්න ඒක touch කරගන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට animation stickers ටිකක් ඔයාගේ face එකට අදාළව මේ වගේ හදලා දීලා තියෙනවා. ඔයාට පුළුවන් මේ stickers මෙන්න මේ විදිහට මෙතනින් send කරගන්න touch කරගන්න විතරයි තියෙන්නේ. මෙතනින් send වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට මේ විදිහට යටටම යද්දී ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් stickers මෙන්න මෙතනින් හදලා දීලා තියෙනවා. ඉතින් මේ feature එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් හතරවෙනි feature එක මොකක්ද කියලා. ස්ටිකර්ස් වලට ආව අවසන් feature එක ගැනත් මට ඔයාලට කියලා දෙන්න නම් කාගේ මරි chat එකක් open කරගන්න ඕනි. මම මෙන්න මේ විදිහට මේ chat එක open කරගන්නවා. එහෙම open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ emoji එක උඩ ආයමත් පාරක් මම touch කරගන්නවා. එහෙම touch කරගත්තට පස්සේ ඔයාලා මේ stickers icon එක උඩත් ආයමත් පාරක් දෙන්න. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් plus mark එකක් එක මෙන්න මෙතනින් icon එකක් ඇවිත් ඇති. අන්න ඒ icon එකක් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ වගේ තැනකට ඇවිත් ඇති. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් කැමති sticker pack එකක් download කරගන්න. ඒ වගේම තමයි all stickers කියලා මෙතන එකක් තියෙනවා my stickers කියලා එකක් මෙන්න මෙතන තියෙනවා. මෙතන මේ all stickers කියන තැනින් ඔයාලට පුළුවන් කැමති sticker pack එකක් download කරගන්න. එහෙම download කරගත්තට පස්සේ ඔයාට මේ my stickers කියන එකෙන් ගියාට පස්සේ ඔයාලා download කරගෙන තියෙන stickers මෙන්න මෙතනින් පෙන්නනවා. මම ඔයාලට මෙතනින් එක sticker pack එකක් download කරගෙන පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට මේ all stickers කියන එක touch කරලා මෙතන තියෙන මෙන්න මේ icon එක උඩ එකපාරක් touch කරගන්නවා. ඒක touch කරගත්තට පස්සේ MB 4.1ක් තමයි මෙතනින් යන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතනින් හරි ලකුණක් වැටෙනවා. මේක දැන් මගේ phone එකේ WhatsApp app එකට add වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මේ විදිහට මෙතනින් කැමති ස්ටික් එකක් මෙතනින් මෙන්න මේ විදිහට touch කරගන්න. එහෙම touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ stickers මොන වගේද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මම මෙතනින් back වෙනවා.
එහෙම බැක්ුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටිකර්ස් තියෙන තැන මේ වගේ අයිකන් එකක් ඇති. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ස්ටික එකේ පළවෙනි ස්ටික එකේ අයිකන් එක අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ස්ටිකර්ස් කැමති එකක් දැන් මෙතනින් සෙන්ඩ් කරගන්න අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ස්ටිකර් පැක් එකෙන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න, අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.